ආයුබෝවන් ඔක්කොටම ඔන්න ඉතින් අද සතිය ප්‍රෝ ආවා අලුත් වීඩියෝ එකක් අරගෙන ඉතින් අද ගෙනාවේ නම් අර පරණ වගේ වීඩියෝ එකක් නෙමෙයි පොඩක් වෙනස් වීඩියෝ එකක් තමයි අද ගෙනාවේ ඉතින් අද අපි ගෙනාවේ Lightroom මොබයිල් එකෙන් Herbalook ප්‍රීසෙට් එකක් හදාගන්න විදිය තමයි ඉතින් අද අපි ගෙනාවේ ඉතින් වීඩියෝ එක අපි බලමු ඉස්සරහට ගොඩක් කටිර දෙන ප්‍රශ්නයක් තමයි දැන් ඔය මොබයිල් එකෙන් ෆොටෝ එඩිට් කරන්න බෑ කියලා එකක් තියෙනවා කියලා දැන් मोबाइल एडिट करना फोटोस क्या अच्छा क्वालिटी ने एम की मोबाइल हों क्वालिटी फोटो एडिट करना बोला लाइट रूम मोबाइल हों प्री सैट इसमें प्री सैट तीन मैं प्री सैट मैं इतर अलग प्री सैट बेदाने थी आप बैडी कथा तो वीडियो कटेम आप अनिवार्य सब्सक्राइब करना अनिवार्य में बेल आइकन बोला आप इस तरह तीन वीडियो आप कालीन दापू वीडियो बल्वे ना दम गल अनिवार्य बल लाइक उदाहरण ऐन इसराट वीडियो के बल थिंग अभी मुलिम करोने लाइट रूम एपे लाइट रूम मोबाइल एपे डाउनलोड कर फोन के ना फोन के तीन कमकने के लिए पुलवा प्ले स्टोर अभी टोने लाइट रूम एपे डाउनलोड करोने माल डिस्क्रिप्शन के लिंक दाड़ना लाइट रूम एपे तीन लाइट रूम एपे मैं डाउनलोड करें ඉතින් අපිට ඕනේ ෆොටෝ එක ඉස්සෙල්ලාම අපි ෂෙයා කරගන්න ඕනේ නැත්නම් ඕපන් කරගෙන වුණත් මේකෙන් යන්න පුළුවන්. හරි දැන් අපි වීඩියෝ එකට යන් ඉතුරු ටික. දැන් හරි අපි Lightroom ඇප් එක දැන් ඩවුන්ලෝඩ් කරගත්තා. දැන් අපි Lightroom ඇප් එකට අපි එඩිට් කරන ෆොටෝ එක ඇඩ් කරගන්න ඕනේ. ඉතින් දැන් අපි එඩිට් කරන ෆොටෝ එක ඇඩ් කරගන්න මේ වගේ ගැලරියට ගිහිල්ලා අපිට අවශ්‍ය ෆොටෝ ඕ එකක් හෝ කිහිපයක් උවත් මේ දාගන්න පුළුවන්. ඉතින් අපිට අවශ්‍ය ෆොටෝ එක අපි මෙහෙම ක්ලික් කරලා මම දැන් මේක එඩිට් කර ගන්න ඕන නම් එහෙම ෂෙයා ගිහිල්ලා අපි Lightroom ඇප් එකට මේක ෂෙයා කර ගන්න ඕන ඉස්සල්ලාම ඉතින් අපි දැන් ඒක ෂෙයා කරගෙන යමු ඇප් එකට ඉතුරු වැඩ ටික බලන්න සැතම යමු අපි ඇඩ් කරගත්ත ෆොටෝස් ටික මේ ඕල් ෆොටෝස් කියන රයිට් වීගේ ඕල් ෆොටෝස් කියන ටැබ් එක තමයි තියෙන්නේ අපි යමු මම ඇඩ් කරගත්ත ෆොටෝ ගන්න මේක මම දැන් මේක තමයි එඩිට් කර ගන්න ඕනේ ඉතින් දැන් අපි එඩිට් කරන්න පටන් ගමු. අපි මුලින්ම මේකේ හදා ගන්නවා ලයිට්ස්. මේ ඉරේලිය මාස්ක් එකෙන් පෙන්වන්නේ ලයිට් තමයි. හරි අපි යමු. මුලින්ම ලයිට් වලට ගියාම තියෙනවා එක්ස්පෝස්. එක්ස්පෝස් එක අපි 0.20ක් අඩු කර ගන්න ඕනේ. ඕගොල්ලෝ මේ 20යි වටිට එකක් දෙයක් එහෙම වුණාට අවුලක් නැහැ. ගොඩක් වෙලාවට අවුට්ඩෝ ෆොටෝ එකකට ගැලපෙන විදිය තමයි මම හදන්නේ. वेडी कर हाईलाइट हाईलाइट अडू कर वाइड वाइट असूवक अड़ू कर ඉතින් අපි ඊට පස්සේ යමු බ්ලැක් වලට බ්ලැක් එක අපි 60ක් වැඩි කරගමු ඉතින් අපි බ්ලැක් එක 60ක් වැඩි කරගත්තා ඉතින් දැන් අපි ලයිට්ස් හදාගෙන ඉවරයි දැන් අපි ඊළඟට යන්න ඕනේ කලර් පැනල් එකට මට මේ කලර් පැනල් එකට යන්න ඕනේ කලර් පැනල් එකට ගිහිල්ලා අපි මුලින්ම වයිබ්‍රන්ස් එක හදාගමු. වයිබ්‍රන්ස් එක අපි 50ක් වැඩි කරගන්න ඕනේ. හරි. ඊට පස්සේ බ්ලැක් නෙමෙයි. ඊට පස්සේ මොකද්ද? සැටුරේෂන් එක අපි 10ක් අඩු කරගන්න ඕනේ. හරි
ඉතින් ඊට පස්සේ අපි දැන් කලර් වෙනල්ලගේ එක එක කලර් එක වෙන වෙනම හදාගමු මේ උඩ පේන ටික් එක ඔබලා මෙතන තියෙන යමු ඉතින් අපි යමු දැන් මුලින්ම තියෙන රෙඩ් කලර් එක හිව් එක 15ක් අඩු කරගමු හරි රෙඩ් කලර් එක හිව් එක 15ක් අපි අඩු කරගත්තා අපි ඊට පස්සේ සැචුරේෂන් යමු සැචුරේෂන් එක අපි 50ක් අඩු කරගන්න ඕනේ හරි ඊට පස්සේ 50ක් අඩු කරගත්තා අපි සැචුරේෂන් එක හරි ඊට පස්සේ අපි ලුමිනස් එක අපි 15ක් වැඩි කරගමු මේක ගොඩක් දුරට බලපාන්නේ ෆොටෝ එකේ විදිහට තමයි ඒත් ගොඩක් ෆොටෝස් වලට ගැලපෙනවා මේක ඉතින් අපි ලුමිනස් එකත් උන් 15ක් වැඩි කරගත්තා අපි දැන් ඊළඟට යමු තැඹිලි පාට ඔරේන්ජ් කලර් එක තමයි හැබැයි ගොඩක්ම බලපාන්නේ අපේ ස්කින් එකේ කලර් එකට ඒකින්න ඒක අඩු වැඩි කරද්දි බලාගෙන අඩු කරන්න මොකද ඔරේන්ජ් කලර් එක බලපානවා ගොඩක්ම අපේ ස්කින් කලර් එකට හරි දැන් අපි තැඹිලි පාට ඔරේන්ජ් කලර් එකෙන් හිව් එක 10ක් අඩු කරගමු ඊට පස්සේ අපි යමු සැචුරේෂන් එක අපි 25ක් අඩු කරගමු හරි ඊට පස්සේ අපි යමු ලුමිනස් එකෙන් තමයි අපි ගොඩක්ම අර කලර් එක සුදු කරන්න පුළුවන් මොන ෆොටෝ එක මේ ගොඩක් කට්ටි දන්නා මේ ඔරෙන්ජ් කලර් එකෙන් ඔක් කරන්න කියලා ඉතින් අපි ලුමිනස් එක 25ක් වැඩි කරගමු ගොඩක් වැඩි කරගන්නත් එපා ඒතකොට සුදු මැඩි වෙනවා අඳුරු ෆොටෝ එකක් නම් හදලා ගන්න පුළුවන් හරි 25ක් වැඩි කරගත්තා අපි හරි ඊළඟට දැන් අපි යමු yellow එකට යමු yellow එකේ hue එක 100% අඩු කරගන්න මේක බලපානවා ෆොටෝ එකත් එක්ක පිටිපස්සේ මේ කියන්නේ ගස් කොළන් එක්ක ඔයාලා කැමති විදිහට ලස්සනට හදා ගන්න පුළුවන් මේක ඒක අර අඩු වැඩි කරද්දි ගොඩක් තේරෙනවා මම නම් ගොඩක් වෙලාට yellow එක උඩින්ම අඩු කරනවා ඊපස්සේ අපි yellow එකේ saturation එක අපි 30ක් අඩු කරගමු හරි ඊට පස්සේ luminous එක 25ක් වැඩි කරගමු ඊට පස්සේ luminous එක 25ක් වැඩි කරගත්තා ඉතින් අපි දැන් යමු කොළපාට බලපානවා මේ පිටිපස්සට ගොඩම ඔයා ඔය ෆොටෝ එක කොළපාට බෑග්ග්‍රවුන්ඩ් එකක් නැති තැනක ගත්තොත් අනිවාර්යයෙන්ම මම මේ කියන විදිහට කොළපාට අඩු කරගන්න නැත්නම් මේ වගේ බෑග්ග්‍රවුන්ඩ් එකක් තියනවනම් ඔයාලන්ට කොළපාට අවශ්‍ය නම් ලස්සනට ඒක හදා ගන්න පුළුවන් නැත්නම් ඔයාලට කොළපාට තනිකරම නැති කරලා දාන්න පුළුවන් කොළපාට 100%ක් අඩු කරලා මම ඔයාලට දෙන්නන්න සැචුරේෂන් එකයි මේකයි මේ දෙකම අඩු කරගුවම් මේ වගේ තමයි ෆොටෝ එක එන්නේ පිටිපස්සේ බෑග්ග්‍රවුන්ඩ් එක ඉතින් ඔයාලන්ට කොළපාට තියා ගන්න ඕන නම් හිව් එක මෙහෙම වැඩි කරලා ගන්න පුළුවන් මෙහෙම වැඩි කරලා ගන්න පුළුවන් තමන්ට කැමති ගානට හදා ගන්න පුළුවන් මම හදා ගන්නම් මේ ගානට වගේ කොළපාට ගොඩාක් අඩු කරගන්න තු මේ ගානට වගේ හදා ගන්න හරි මේ ෆොටෝ එක හැටියට නැත්තම් ඔයගලන්ට මෙන්න මෙහෙම අඩුම කරලා දාන්න පුළුවන් මම මේ හදාගත්තු මේ ෆොටෝ එකට ගැලපෙන්න චුට්ටක් කොළපාට ඕනේ හින්දා ोटो गतिलंगट यम दाणी पाट ये अभी दाणी पाटन दाल अभी अड़ कर सन्ेशन सीधे अड़ कर नीलपाट अड़ कर मेक बलपाण अहसक्ति बोस्त अहसक्ति बोस्ट षे करना हस नीलपाट गना एक षेप कर लदागंड बुड़वा उड़ हस मेके हदागन पड़ा नीलपाटे ඊපස්සේ දම් පාට යන සර්වේෂන් CNC අඩු කරමු රෝස පාටත් ඒ විදිහම අඩු කරමු හරි දැන් ඒක හරි කලර් පැනල් එක දැන් හදාගෙන ඉවරයි දැන් අපි ඒක ඩන් කරමු හරි දැන් කලර්ස් ඔක්කොම අපි හදාගෙන ඉවරයි අපි දැන් ඊළඟට යන්න ඕනේ ඊළඟට අපි යමු මෙන්න මේකට හරි ඒකේ තියෙනවා අපිට මෙන්න මේ බටන් එක බලන්න කලර් පැනල් එකට යටින් තියෙන එක. හරි දැන් ඊට පස්සේ ඒකේ තියෙනවා ක්ලැරිටි එක අපිට මුලින්ම. ක්ලැරිටි එක අපි 60ක් වැඩි කරගන්න ඕනේ. ක්ලැරිටි එකෙන් අපේ ෆොටෝ එක ගන්නට කියන්නේ පැහැදිලි වෙනවා ගොඩක්. පැහැදිලි අර ස්මූත් ගතිය පොඩ්ඩක් වැඩි වෙනවා.
ඊට පස්සේ ඩී ෆේස් එක අපි ඩී ෆේස් එක බලමු 20ක් වැඩි කර ගන්නවා ඩී ෆේස් එක 20ක් වැඩි කර ගත්තම හරි ඊට පස්සේ අපි ඩී ෆේස් එක වැඩි කරගත්තා 20ක් අපි ඩී ෆේස් එක 20ක් වැඩි කරගත්තා හරි දැන් අපි ඊළඟට යමු ඩීටේල්ස් වලට දැන් අපි මේක හදාගෙන ඉවරයි ඊට යටින් තියෙනවා ඩීටේල්ස් අපි ඩීටේල් වල ෂාප්නස් එක ෂාපින් එක ෂාපින් එක අපි වැඩි කරගමු ෂාපින් එක සාමාන්‍යයෙන් 40ක් වගේ හරි 40ක් අපි වැඩි කරගත්තා ෂාපින් එක දැන්ටමත් ඔයගලන්ට පේනවා ෆොටෝ එක තිබ්බ විදිහත් එක්ක කතියක් ඇවිල්ලා තිනවා ෆොටෝ එකට ඉතින් අපි ෂාපින් එක වැඩි කරගත්තා 40ක් ඊට පස්සේ නොයිස් රිඩක්ෂන් එක නොයිස් රිඩක්ෂන් එක තමයි අපි මේ මූණ තියෙන පැල්ලම් අපිට ගොඩක්ම යවා ගන්න පුළුවන් මේ නොයිස් රිඩක්ෂන් කියලා තියෙන මේ අයිගන් එකේ අපි නොයිස් රිඩක්ෂන් එක අපි සාමාන්‍යයෙන් නොයිස් රිඩක්ෂන් එක 40කට වගේ අපි එකත් වැඩි කරගමු 40ක් 40ක් ඉතින් අපිට ලැබුණා පැල්ලම් අඩු වුණා හරි නොයිස් රිඩක්ෂන් එක අපි හදාගත්තා හරි ඊට පස්සේ අපි ඩීටේල්ස් වල එඩිට් කරලා ඉවරයි දැන් ඉතින් අපි ෆොටෝ එක එඩිට් කරලා ඉවරයි හරි අපි දැන් ඊළඟට යමු කලර් පැනල් එකට කලර් පැනල් එකට යන්න ඕනේ අපි මුලින්ම ලයිට්ස් හදාගත්ත එකට යන්න ඕනේ ලයිට්ස් හදාගත්ත එකට ගිහිල්ලා උඩම තියෙනවා මේ කර්ව් කියලා එකක් කර්ව් එකට ගියාම මෙහෙම පැනල් එකක් එනවා ඉතින් අපි මේකේ මෙන්න මේ හරිය මාක් එකක් දාගන්න ඕනේ මේ චුට්ටක් කරන්න අමාරුයි හිමීට කරන්න මට පුළුවන් වෙයිද දන්නේ අපි බලමු කරලා හිමීට මෙන්න මේ පැත්තෙන් චුට්ටක් පාත් කරන්න ඕනේ කර්ව් එක මෙහෙම පාත් කරා මේ අයි නේම් චුට්ටක් උස්සන්න ඕනේ අන්න මෙහෙම මෙහෙම උස්සන්න ඕන අන්න හරි ඉතින් දැන් අපි ෆොටෝ එක හදාන ඉවරයි හරි අපි ඩන් කරගමු ඉතින් අපි ෆොටෝ එක හදලා ඉවරයි ෆොටෝ එක මෙන්න මේක තමයි තිබ්බ විදිහ ෆොටෝ එක ඉතින් අපි මෙන්න මෙහෙම තිබ්බ ෆොටෝ එක මේ විදිහට එඩිට් කරගත්තා මේක ගොඩක් ලේසි කරන්න අපි තව බලමු ෆොටෝස් ඒ විදිහට එඩිට් කරගත්ත ඒවා මම කියලා දුන්න විදිහට අනිවාර්යම කරොත් මේක අනිවාර්යයෙන් මේ විදිහටම ඔයගලන්ට ෆොටෝ එක එඩිට් කරගන්න පුළුවන් ඔන්න ඉතින් මම ඒ විදිහ භාවිතා කරලා තව එඩිට් කරපු ෆොටෝස් වගේක් මම ඔයගලන්ට පෙන්නන්නම් දැන් එනං ඒවා ටික බලන්න ඕගොල්ලෝ ඒවත් මේ විදිහටම තමයි එඩිට් කරේ මම පොඩි පොඩි වෙනස්කම් කරලා අර මං කිව්වා විදිහට අහස සහ කොළ තමයි මං වෙනස් කරන්නේ ගොඩක් වෙලාවට